රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරලීමේ රජයේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ගැටලු රාශියක් මතුව ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ රජයේ මෙම වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනතාව සහ ඇතැම් වෘත්තීය සමිති අතර නොසන්සුන්තාවයක් හටගෙන ඇති බවයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කර ඇති අදාළ නිවේදනයට අනුව උපුටා ගැනීම. පාඩු ලබන රාජ්‍ය ආයතන සඳහා වන වියදම අවම කිරීමට සහ ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවා ඇති කොන්දේසි සපුරාලීමේ අරමුණෙන් රජයට අයත් ඇතැම් වත්කම් සහ ව්‍යාපාර විකුණා දැමීමට ආණ්ඩුව ගෙන ඇති පියවර හේතුවෙන් වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ සහ පොදු මහජනතාව අතර නොසන්සුන්තාවයක් හටගෙන ඇත. මාගේ පාලන සමය වූ 2005 නොවැම්බරයේ සිට 2015 ජනවාරි දක්වා නව වසරක කාලය තුළ රජය සතු කිසිදු දේපලක් හෝ ව්‍යාපාරයක් විකුණා නොදැමූ අතර එවෙනුවට කලින් ආණ්ඩු විසින් විකුණා තිබූ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලංකා හොස්පිටල්ස් වැනි ආයතන කිහිපයක් නැවත රජයට පවරා ගැනීම සිදු කළා. රජයට අයත් ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීම සිදුවිය යුත්තේ උපරිම පාරිදෘශ්‍ය භාවයකින් යුක්තව ජාතික සැලැස්මකට අනුව ජාතික ආරක්ෂාවට බාධාවක් නොවන පරිදි සේවක පක්ෂයේ අදහස්ද සැලකිල්ලට ගැනීමෙන් පසුවයි. ඇතැම් දේශපාලන පක්ෂවල මතයට අනුව පෞද්ගලිකකරණය කළ හැකි සෑම දෙයක්ම විකුණා දැමීමට උත්සාහ කරන අතර රජයට අයත් ව්‍යාපාරයක පෞද්ගලික හෝ විදේශීය සහභාගිත්වය ලබා ගැනීම එකෙක් අවස්ථාව අනුව සලකා බැලීමටත් එවන් හවුල්කාරීත්වයක් තුළින් රටට පොදුවේ ඇතිවන ප්‍රතිලාභය වෘත්තීය සමිති විසින් සලකා බැලිය යුතු යන්න මගේ අදහසයි. රජයේ දේපළ විකිණීමට රහිව රටපුරා ඇතිවී තිබෙන නොසන්සුන්තාවයට විසඳුමක් ලෙස මා යෝජනා කර සිටින්නේ ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු නව රජයක් පිහිටවන තුරු රජය සතු වත්කම් හෝ ව්‍යාපාර විකුණා දැමීමට ගෙන ඇති සියලු පියවර අත්හිටුව යුතු බවයි. එවිට ඊළඟ ජනාධිපතිවරණය ජයගන්නා පාර්ශවයට ඔවුන්ට ලැබෙන ජනවරම අනුව රජය සතු දේපළ සහ ව්‍යාපාර සම්බන්ධයෙන් කටයුතු කළ හැක. සත නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ටීවී ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.